දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා. ඉදේ කාලේ තැනින් තැන වැසි හෝ දිවයින සහිත වැස්සක් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා සමහර ස්ථානවල. කෙසේ නමුත් දිවයින පුරාම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ වැසි හෝ දිගුණු සහිත වැස්සක් නිර්මාණය වෙනවා. ඒතකොට මේ තත්ත්වයේ අපි ඉදිරි දින කීපය තුළම අඩුවෙලි වෙමින් පවතින ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. බද්දීම කඳුකරේ බටහිර ප්‍රෑම් පැත්තට තරමක තද වැසි අපි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දිවිලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එමෙන්ම වාරි මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ජලාශවල හෝ ගංගාවල තවමත් ගංවතුර අවදානමක් වාර්තා නොවුණත් ජනතාව සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි. මේ කිසිදු ජලාශයක කිසිදු ගංගාවක ගංවතුර අවදානමක් තවදුරටත් වාර්තා වන්නේ නැහැ මේ වනතේ. නමුත් වර්ෂාපතනයේ තවදුරටත් පැවතිය හොත් අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි ජලාශවල වාන්දරට විවෘත කිරීමට සිදුවන බව දැනීමට කැමති. විශේෂයෙන් සිංහල දඹුල නිවාඩු අවුරුදු කාලය තුළ මෙම ජලාශ භාවිතා කිරීමේදී විනෝද චාරිකාවල යෙදීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු බව විශේෂයෙන් දැනුම් දීමට කැමැති. මේ අතර මෞසා කැලේ සහ කාසර්රි ජලපෝෂක ප්‍රදේශවලට මේ වන විට අධික වැසි ඇදහැලිමින් පවතිනවා. එමෙන්ම රාජාංගනය ජලාශයේද මේ වන විට වාන්දොරටු 6ක් විවෘත කර තිබෙනවා. තවද අංගමෝ ජලාශයේත් වාන්දොට්ටු 2ක් අඩියක බැගින් විවෘත කර තිබෙනවා. ඊයේ රාත්‍රී සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යට වී තිබූ අතර නායෑම්ද වාර්තා වී තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.